ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මැතිවරණ විශේෂ විධිවිධාන පනතුම් පත යනුවෙන් විශේෂ පනතක් සකස් කරන්න කැබිනට් අනුමැතිය ලබා දුන්නා. ඉනන්ද අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවක් 1864 අංක 13 දරන පාන් ආච්ඡාපනත අවලංගු කර. අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා වශයෙන් ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීම අනතේ විධිවිධාන වලට අනුකූලව පාර්ලිමේන්තු මැතිවරණ පනත ජනාධිපති මැතිවරණ පනත පළාත් සභා මැතිවරණ පනත පළාත් පාලන ආයතන මැතිවරණ ආඥා පනත සංශෝධනය කර මුදල් අමාත්‍යතුමා 2022 අයවැය තත්ත්වයේ අවසන් තත්ත්ව වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අවසරය ලබා දුන්නා. විද්‍යුත් විකාශන පනතක් ගේන්න හදනවා. ඉතින් මේ පනතදී අර විශේෂයෙන්ම කියලා තියනවලු මේ යම්කිසි සිද්ධියක් අපි වාර්තා කළොත් ඒ වාර්තා කිරීමේදී පොලිසියට හැකියාවක් තියෙන උසාවි නියෝගයක් මත ඒ ආයතනයට ඇවිල්ලා ඒ අදාළ ડોකියුමන්ට්ස් එන්න ප්‍රගේ පිළිබඳව විමර්ශනය කරන්න. මාධ්‍ය මර්ධනය කිරීමට හෝ මාධ්‍ය හිලෑ කිරීමේ කිසිම අවශ්‍යතාවයක් විශේෂ බාර ඇමතිවරයා වශයෙන් මට නැහැ. ඒ වගේම රටේ ජනාධිපතිතුමාටත් එවැනි මාධ්‍ය මර්ධනයක් සඳහා අවශ්‍යතාවයක් තිබෙන බව පෙන්නලා නැහැ. කිසිම මාධ්‍ය ආයතනයකට දීලා තියෙන අලපත්‍රයේ නැවත ලබා නොදීමේ කිසිම වගන්තියක් නැතුව පමණක් නොව මම මේ සියලුම ආයතනවලට මේ විකාශන අධිකාරිය පනත නිකුත් කිරීමෙන් පස්සෙත් බලපත්‍රය ආපසු ලබා දෙනවා කියන ප්‍රතිඥාව මම දෙනවා ඇමතිවරයා. කලින් ජනාධිපතිනක් එන්න හැකියාව තියෙනවා කියලා සියලුම පක්ෂ දැඩි විදියට හිතාගෙන ඉන්න එහෙම හැකියාවක් තියෙනවද? දැනට තියෙන තත්ත්වය අනුව නම් කිසිම වෙලාවක මේ වර්ෂයේ මැතිවරණයක් තියන්න පුළුවන් වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. ඉතුළු තියෙන්න පුළුවන්. රට යථා තත්ත්වයට පත් වෙච්ච වහාම මැතිවරණ කල් දැමීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. සියලුම මැතිවරණ නියමිත ආකාරයට පොත්.